ආයිබෝවන් සුබෝ දැසනක් පුංචි යාළුවනේ ඔන්න ඉතින් අදත් ඔයාල එකතු වෙලා ඉන්නේ මයි පෙට් සෙග්මන්ට් එකත් එක්ක ඉතින් අදත් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ හරිම විශේෂ හරිම කියුට් ඔයාල ගොඩක් ආදරය කරන ඩොග් බ්‍රීඩ් එකක් ගැන විස්තර ඉතින් මේ ගැන කතා කරන්න අද අපිත් එකතු වෙලා ඉන්නෝ දෙහන්සනාංගි නවින් අයියා ආයිබෝවන් නවින් අයියේ ආයිබෝවන් දෙහන්සනාංගි ඉතින් නවින් අයියේ කවුරු ගැනද අද අපි මේ කතා කරන්න යන්නේ අතනංගි අපි ඇවිල්ලා ඉන්නේ කතා කරන්න ටිබෙටියන් ටෙරියර් කියන ඩොග් බ්‍රීඩ් එක ගැන මං අහලා තියෙනවා මෙයා ගොඩක් විශේෂ ඩොග් බ්‍රීඩ් එකක් කියලා හේතුව තමයි මෙයාලා ගොඩක් අතීතයේදී සාමාන්‍ය මිනිස්සුන් ගාවට වඩා ප්‍රබෝරුන් ගාව තමයි ගොඩක් හැදී වැඩලා තියෙන්නේ ඒ වගේම යාළුවනේ මං අහලා තියෙනවා මෙයා ඇමරිකාවේ 26 වෙනි ජනාධිපතිවරයා ළඟ හැදිච්ච ඩොග් බ්‍රීඩ් එකක් කියලා. ඒ වගේම එංගලන්තයේ ගොඩක් රජ කුමර කුමරියන් පවා මේ ඩොග් බ්‍රීඩ් එක ඇති කරලා තියෙනවා. ඉතින් අයියා අපි එතනින් පටන් ගමු නේද? කියන්නකෝ මෙයාගේ හිස්ටරි එක ගැන පොඩ්ඩක් විස්තර. මෙයාලා නන්දි ඇත්තටම මුලින්ම ටිබෙටියේ ටිබෙටන් රාජ්‍ය තමයි මෙයාලාගේ උපන් බිම විදියට අපි අඳුරගන්නේ. ගොඩක් වෙලාවට පන්සල් ආශ්‍රිතව හාමුදුරුවරු අති දෙඩි දරපු බ්‍රීඩ් එකක් තමයි පසු කාලීනව යුරෝපයට තෑජි වශයෙන් එයාලා ලබා දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ ටිබෙටියන් කියන නම ඇවිල්ලා තින්නෙත් ඒ එයාලගේ උපන් බිමත් එක්කම තමයි අපි කොහොමද මෙයාලා හරියටම ටෙරියර් කෙනෙක් කියලාම අනි ඩොග් බ්‍රීඩ්ස් වලින් අඳුරගන්නේ ඔව්ද අභිෂේක මෙයාලයි අපි සාමාන්‍යයෙන් වැඩුණු පිරිම සතෙක් සාරි යන සතෙක් අපි අන්රල් 14ක් 17ක් විතර උසකින් කියන්නේ රේන්ජරේ තියෙනවා ඊට පස්සේ බර අපි බැලුවොත් කිලෝ 10ක් 15ක් අතර වගේ ඊට පස්සේ මෙයාලගේ මේ සාමාන්‍යයෙන් දිගඩි කන් තමයි මෙයාලට තියෙන්නේ ඒ වගේම මෙයාලගේ විවිධ වර්ණ වලින් ඉන්නවා සාමාන්‍යයෙන් දුඹුරු පළු සුදු ඒ වගේ සාමාන්‍ය අනිත් ඩොග් බ්‍රීඩ් එකක බලද්දි මෙයාලගේ ගොඩක් වර්ණ වලින් යුක්ත සුනදීන් දැකින්න පුළුවන් අපිට. මෙයාට තියෙන්නේ බැලූ බැල්මටම අපිට පේනවා ලොง කෝට් එකක්. ඉතින් මේන්ටේන් කරගන්නේ කොහොමද අපි මෙයාව? ඇත්තටම නම් දී මෙයාලව සාමාන්‍යයෙන් අනිත් يعني සුනට විශේෂත්වයකට බලද්දි වැඩි අවධානයක් සැලකිල්ලක් යොමු කරන්න ඕනේ ඩොග් බ්‍රීඩ් එකට. මෙයාලගේ ගොඩක් වඩ පේනවනේ දිබු ලොමනේ තියෙන. ඒකෙන් හින්දා අනිවාර්යෙන් මෙයාලව බ්‍රෂ් කරන ග්‍රූමින් කියන දේ අනිවාර්යෙන් සතියට දවස් 3ක් 4ක්වත් සිද්ධ කරන්න ඕනේ අනිවාර්යෙන්. ඊට පස්සේ මෙයාලව සතියට දවසක් වගේ නාවන ඇති ඒ වගේම අනිවාර්යෙන් මෙයාලව කිනිතුල්ලන්ගෙන් පරිස්සම් කර ගන්න ඕනේ මෙයාලේ ලෝම ගොඩක් දිරු හින්දා ඊට පස්සේ අනිවාර්යෙන් මෙයාලව තෙත වතුරින් ඒ වගේ දේවල් වලින් පොඩ්ඩක් පරිස්සම් කරගෙන ඒ වගේ පොඩ්ඩක් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ ඩොග් බ්‍රීඩ් එක දෙහන්සා මෙයා ඉතින් කොහොමද ගෙදර දඟ කරනවද නැත්නම් ඔයාලට කී කරුයිද මෙයා පොඩ්ඩක් විතර දඟයි අපිත් එක්ක ගොඩක් එකතුයි මට කී කරුයි මාත් එක්ක කොයිලායි බැලියත් සෙල්ලම් කරනවා දඟයි කිව්වට ලොකු දාංගලයක් නැහැ සාමාන්‍ය ප්‍රමාණයේ දාංගලයක් තියෙනවා ඉතින් මෙයා ගොඩක් හුරතල් මම මෙයාට ගොඩාක් ආසයි හරි ළඟ ඉතින් මෙයාගේ නම මොකද්ද බණි හරිම ලස්සන නම. ඉතින් ඔයා කොහොමද මෙයාව බලාගන්නේ? මෙයාට කන්න දෙන්නේ නැත්නම් අපි කන සාමාන්‍ය කෑමද නැත්නම් එයාට වෙන මොනවා හරි ඩොග් ෆුඩ් එකක් දෙනවද? ඔව් අපි කන සාමාන්‍ය කෑම මෙයාලට දෙන්නේ නැහැ. මෙයාලටම ආවේනික වුණු ඩොග් ෆුඩ් තමයි අපි දෙන්නේ. ඊට අමතරව මාස් දෙනවා. අපි මෙයාව සතියකට දවස් 3ක්වත් ග්‍රූම් කරන්න ඕනේ. මොකද මෙයාලට තියෙන ලොง කෝට් එකක් තියෙන නිසා. අයියේ සාමාන්‍ය මෙයාගේ ආයු කාලය මොන වගේද? නංගි අපි සාමාන්‍යයෙන් බල්ලෙක්ගේ ආයු කාලය අවුරුදු 10 12 ඒ අතර වගේ සාමාන්‍යයෙන් තියෙන්නේ. සාමාන්‍යයෙන් හැබැයි ටිබෙටියන් ටෙරියර් බ්‍රීඩ් එක يعني ලෙඩක් නැතුව නිරෝගීව ඉන්න සතෙක් අවුරුදු 12ක් 15ක් අතර වගේ කාලයක් ජීවත් වෙනවා. ඕනම ඩොග් කෙනෙකුට අයියේ ඒ කියන්නේ ලෙඩ රෝග කියන එක වැළඳෙනවනේ. ඉතින් මෙයාලට වැළඳෙන ලෙඩ රෝග මොනවාද? ඔව් නංගි. මෙයාලට කියන්නේ දැන් ඕනම ඩොග් බ්‍රීඩ් එකට සුන කියන්නේ සුලබ වැළඳෙන්න පුළුවන් ලෙඩ රෝග තියෙනවා. ඒ අතරින් ටෙරිය කියන ඩොග් බ්‍රීඩ් එකට සාමාන්‍යයෙන් කිනිදුළු ආසාදන කියන දේ බහුලව එන්න පුළුවන්. ඉතින් පුංචි යාළුවනේ අද අපි මේ ටෙරිය කියන ඩොග් බ්‍රීඩ් එක ගැන ගොඩක් දේවල් කතා කරානේ. ඉතින් අද අපිත් එක්ක මේ දේවල් කතා බහ කරන්න එකතුනේ නවීන අයයි ඒ වගේම දෙහන්ස නංගි. ඔය දෙන්නටම ගොඩක් ස්තුතියි අද අපිත් එක්ක මේ කතා බහට එකතු වුණාට. ඉතින් ඊළඟ සතියේ මේ වගේම ස්පෙෂල් ඩොග් බ්‍රීඩ් එක තොරතුරු අරගෙන අපි ඔයාලගේ දෙට එනවා.
මේ මයි පෙට්. දැනුම ගන්න සතුටු වෙන්න.